මුලදී උදයාර් කට්ටකුලම් හිදී සොයා ගන්න ලැබූ සමරින්නේ නිපදවීම සඳහා විදේශ රටකින් තාක්ෂණය ලබාගෙන ඇති බව තහවුරු වෙයි. මේ පිළිබඳව රූපවාහිනී සමන් කුමාර් රාම් වික්‍රමගෙන එන වාර්තාවක්. මුලතිව් උදයාර් කට්ටකුලම් ප්‍රදේශයේදී වන්නි බෙහෙවේ නිරත තුන්වන කාර්ය සේනාංකයේ 631 වන බල සේනාව සොයාගත් LTTE අධිතාක්ෂණ යාත්‍රා නිෂ්පාදන අංගණයේ මෙම සම්මරීන් සහ ප්‍රහාරක යාත්‍රා නිරීක්ෂණයෙන් යුද හමුදාව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන වෙඩිනව දින ඝන යකඩ තහඩු වලින් සාදා ඇති මෙම සම්මරීනෙන් ඕනෑම ගැඹුරු මුහුදක මතුපිට නොපෙනෙන ලෙස දී යටින් බාධාවකින් තොරව ගමන් කළ හැකි. ඉහළ එන්ජින් ධාරිතාව නිසා වැඩි වේගයක්ද ඉන්ධන ගබඩා කිරීමේ හැකියාව නිසා වැඩි දුරක්ද මෙයින් ගමන් කළ හැකි. ගැඹුරු මුහුදේ දී යටින් ගමන් කරන විට තල්මසිකුගේ ස්වරූපයකිනි මෙය දිස්වන්නේ. සම්මරීනේ දිග අඩි 40ක් වන අතර පළල අඩි 20කට ආසන්නයි. මෙය මුහුදට රැගෙන යාම සඳහා රෝද සවිකල ආධාරකයක් මත සූදානම් කර තිබියදී හමුදාව එම ස්ථානය අල්ලාගනු ලැබුවේ. සබ්මරීනියක් ආධාරයෙන් LTTE නායකයා පැනයා හැකි බවට මැලේසියානු වෙබ් අඩවියක් තොරතුරු පළ කර තිබුණේ ඉකුත් සතියේ. මෙහි 10 දිනකට පමණ පහසුවෙන් ගමන් කිරීමට පුළුවන්. ඔක්සිජන් සිලින්ඩර් පහක රැඳවුම්ද ඇතුළත දැකගත හැකි. අවශ්‍ය විටක පිටතින් වාතාශ්‍රය ලබා ගැනීම සඳහා ඉහළට එසවූ වාකුවර සහිත නලද මෙහි සකස් කර තිබෙනවා. ජල පීඩනය අනුව ඒවා ස්වයංක්‍රීයව වැසි ඉන් ජලය ඇතුළට ඒම වැලකෙනවා. ජල පෘෂ්ඨයට සමගාමීව අවශ්‍ය විටක ක්‍රියාත්මක කළ හැකි රේඩාර් පද්ධතියක් සහ ගමන් මග නිරීක්ෂණයට අධිතාක්ෂණික කැමරා පද්ධතියක් මෙන්ම මෙහිම් උපකරණද මෙහි සවි කර තිබෙනවා. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානයක් විසින් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රථම සබ්මැරිනිය ලෙස මෙය ඉතිහාසයට එක්වෙනවා. මේ ආකාරයෙන් අධිතාක්ෂණික යාත්‍රා සකස් කිරීමට LTTE තාක්ෂණය ලැබුණේ කෙසේද යන්න දැන් ප්‍රශ්නාර්ථයක්. දැන් මේක බලන්න මේක ඇවිල්ලා මේ ස්විට්සර්ලන්ඩ් වල තමයි මැනුෆැක්චර් හදලා තියෙන්නේ. දැන් මෙතන තියෙන ඉක්විප්මන්ට් ඔක්කොම බැලුවාම එක්ක නෝවේ එක්ක ස්විට්සර්ලන්ඩ්. මේක ඇවිල්ලා මේ ආම ප්ලේට් නමන එක බ්ලෙන්ඩ් කරන එක. මේකෙන් පුළුවන් ආම ප්ලේට් එක නමන්න ඕන ඕන විදිහට. එකක් තව ටෝපිඩෝස් වගේක් හදලා තියෙනවා මේ හැම එකටම මෙයා පාවිච්චි කරන තමයි මේක මෙයා කරලා තියෙන්නේ. ඊට අමතරව මෙතන තියෙන 100 kV ජෙනරේටරයක් අතන මෙහා පැත්තේ. මෙම කන්ටේනර් බහලුම් අනුවද මේ ස්ථානයට තාක්ෂණික උපකරණ ගෙනවිත් ඇත්තේ විදේශයෙන් බව පැහැදිලියි. සබ්මරීනිය සකස් කර ඇත්තේ මෙම මොඩලය අනුවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව භාවිත කරන සුපර්ඩෝරා වැනි අධි ප්‍රහාරක යාත්‍රාවක්ද මෙම අංගණයේදී LTTE සකස් කර තිබෙනවා. මෙහි දිග අඩි 60ක් රේඩාර් රැඳවුම් අභිරඳවන ස්ථාන ආරක්ෂිත කුටි ඉන්ධන ගබඩා ආදී සියලු අංගෝපාංග වලින් මෙය යුක්තයි. මෙයද සකස් කර ඇත්තේ වෙඩි නොවදින ඝන යකඩ තහඩු වලින්. සම්මරීනේ ආරක්ෂාව සැපීම සඳහා මෙය නිෂ්පාදනය කළේද යන්න හමුදාව සැක කරනවා. මෙම ප්‍රහාරක යාත්‍රාවද මුහුදට ගෙන යාම සඳහා වැඩ නිමකොට සූදානම් කර තිබූ බව ඒ අසලවන රැඳවුම් අට්ටාලයෙන් පැහැදිලි වෙනවා. මෙම යාත්‍රා නිෂ්පාදනාංගණයේ තවමත් හඳුනා නොගත් නිර්මාණ රැසක්ද පවතිනවා. වැඩ නිම නොකළ මෙම නිර්මාණය එවන්නක්. මෙයද තවත් සම්මරීනියක් හෝ මරාගෙන මැරෙන ප්‍රහාරක යාත්‍රාවක් විය හැකි බවට හමුදාව විශ්වාස කරනවා. වැඩ නිම නොකළ අධිවේගී යාත්‍රා රසක්ද නිෂ්පාදන අංගණයේ දැකගත හැකි. මෙම යාත්‍රා මුහුදට එක්කලේ නම් සිදු විය හැකි තර්ජනය තක්සේරු කළ නොහැක්කක්. දීර්ඝ කාලීන ව්‍යාපෘතියක අවසන් අදියර ක්‍රියාත්මක වෙමින් පවතිද්දී හමුදාව මෙම ස්ථානය අත්කරගෙන ඇත්තේ. LTTE මෙම උපකරණ හා යාත්‍රා විනාශ කිරීමට පවා ඉඩ නොතබා ඔවුන් පළවා හැරීමට හමුදාව සමත් වී සිටිනවා. තනි පුද්ගලයෙකුට මෙහෙවිය හැකි කුඩා ප්‍රමාණයේ මරාගෙන මැරෙන යාත්‍රාද මෙහි නිෂ්පාදනය කර තිබෙනවා. මෙම දැවැන්ත අංගණය අත්පත් කර ගැනීම තුලම යුද හමුදාව මේ වන විට ලබා ඇති ජයග්‍රහණය සහ LTTE ලබා ඇති පරාජය තක්සේරු කළ හැකියි.